జయగము శ్రీలంక మగన్ పటంగము. කවි කාටුන් බලන වෙලාව අනේ අනිච්චන් ලයන්ගේ කවිය. චන්දදාසලා ගුවනෙහි රන්දනවා, තෞතිසාව ලංකාවට කැන්දනවා, සිහින ලන්තයක ගෙන ගොස් ඉන්දනවා, අපි අඳිනවා ඒ කට්ටිය අන්දනවා කියලයි කියන්නේ. මෙන්න මාර්සිපාල, එදාට වඩාද මිනිස් මොලය කුඩා වෙලාලු. අපෝ ඉදැන් අපේක්ෂකයෝ කියන්න ගනී යාල බලටාම මොලේලකු කරනවා කියලා දැන් ඉස්සරට වෙන දේවල්. ස්වාරිස් දාසක් පුලන්නද විපක්ෂයේදී ආර්ථිකය කඩා වැටලා. ආණ්ඩුවේදී ආර්ථිකය නගනෝ කියලා කියනවා. ඡන්දේදී ඔව් ආර්ථිකය නැගලා කියලා කියනවා. මේ ඇවිල්ලා බන්දුලගේ ආර්ථික විද්‍යා කියලායි සුවාරිස් කියන්නේ. ජනරාණි මා එක්ක ඉන්නේ හොඳම කණ්ඩායම රනිල් මහත්තයා කියනවා. අලි බබාසා හොරු 40 කතාව නේද ඔය කියන්නේ යන්නේ කියලා මේ වෙලාවේ රාණි ඇවිල්ලා අහනවා. ජනතාව වෙනුවෙන් දුක් විඳින මම සූදානම් කියලා ජනාධිපති කියනකොට එක දවසක් අපේ ගෙදර ඇවිල්ලා ඉන්නකො පොඩ්ඩක් පුළුවන් නම් අපි වෙනුවෙන් දුක් විඳිනවා නම් කියලා වික්‍රමසිංහ මහත්මයාට කියන්නේ මේ රටේ ජනතාව. පොලිටිකල් කාටුනය කැරට් වලින්ම වැහිලා ගිය අපේ ජීවිත ගැනයි මේ අදහස් පළ කරන්නේ අද කාටුනේ. ඊට පස්සේ අපි එනෝ ශ්‍රීකාන්තගේ දූපත. අපි කාටුන් බලමු. මේ බදු අඩු කරලා වැටුප් වැඩි කරනවා කියලා සජිත් කියනවා බං. සල්ලි අච්චු ගහනවා කියලා එහෙම කිව්වේ නැද්ද සර්? මෙන්න අද වෙබ්බුවා. දුප්පත් පවුලකට අපි මාසිකව රුපියල් 10,000ක් දෙනවා. අපි දෙනවා දුප්පත් පවුලකට මාසිකව 20,000 කියලා. අනුර එහෙන් කියනකොට 10,000, සජිත් මෙහෙන් කියනවා 20,000. අපි කාටුන් බලන්නේ නැද්ද? අපි කාටුනිය බලමු. චමොත් පද්මශ්‍රීගේ කාටුනිය මේ. 10,000ක් විතරක් නෙමෙයි, ගොඩක් දුප්පත් නම් අනුර කුමාරගේ ආණ්ඩුවකදී රුපියල් 15,000ක්ම දෙනවලු සර්. අපි වගේ චන්දට කිට්ටු වෙනකොට දුප්පත්කම තවත් මාකට් කරයි 20,000-25,000 දක්වත් යන්න පුළුවන් කියනකොට අද පුවත්පතේ වෙබ්බුවා කාටුනේ අපි ඉදිරිපත් කළා. ඊට පස්සේ අද පුවත්පතේ අවන්ත ආටිකල් එකේ කාටුනේ චන්දට පළ ප්‍රතිපත්ති ප්‍රකාශ කරේ තියාගෙන යන්නේ IMF කොන්දේසිනේ යන්න බැරන චන්දෙන් පස්සේ හෝ පුහුලේ නැට්ට විතරයි අරගෙන යන්නේ කියලා කියනවා. අංජනගේ කාටුන් එක මම මේ වගේ පැත්තකටලා හිටියානම් මං වගේ පැත්තල්ලා හිටියනම් ඉවරයි කියලා ෆොන්සේකා මහත්මයාට අද කියන්නේ කවුද? වෙන කවුරුත් නෙමේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. මෙන්න ෆේස්බුක්. රාජපක්ෂලා හරියට වැඩ කෙරුවා නම් රනිල්ට රට බාර දෙන්න වෙන්නේ නැහැ කියලා ප්‍රසන්න කියන්නේ. එතකොට එයා හිටියේ ආණ්ඩුවේ නෙමේ දනේ. මේ අද කාටුනිය. පංකජරු වින්න සරදාම. අපි ගෑස් පෝලිම් තෙල් පෝලිම් නැති කළා. ඒ වුණාට පාස්පෝර්ට් පෝලිම් නම් දික් වෙලා තියෙනවා කියලා කාටුනෙන් කියනවා. මෙන්න අරුණ කාටුනේ IMF එක ගැන සාකච්ඡාවකට ගිහිල්ලා තිනවා. ගිවිසුම ගැන කතා කරනවා. අනුර සහෝදරයාගේ සජි සහෝදරයාගේ කටවහලා IMF ගැන කතා කරන්න බෑ. ඔයගලන්ට කරන්න වෙන්නේ නැහැ කියලා තමයි රනිල් මහත්තයා නම් කියන්නේ. මෙන්න බෙම්පියා. බෙම්පියෝ 1865 වගා සංග්‍රාමයේ 70 ජනතා රජය, 71 ධර්මිෂ්ඨ සමාජය, 94 සාමය සමෘද්ධිය, ඊට පස්සේ යලි පුබුදමු ශ්‍රී ලංකා සුභානාගතයක්, ඊට පස්සේ යහපාලනයේ අන්තිමට සෞභාග්‍ය ඉදිරි දැක්ම. මේ පාර හැමෝම කියන්නේ මොකද්ද කියලා දන්නවද කියලා අහනවා. ඕ හොරු ඇල්ලීම නේද කියලා බෙම්පියා අහනවා. හුරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීලාට තුවක්කු දෙන එක නවත්තනවලු. ජනතා සේවයේදී ගුණ කරන්න වෙන්නේ නැති ඔහොම දෙයක් කරනවා ඇත්තේ කියලා අරුණ කියනකොට මෙන්න අද දවසේ පද 4. ඡන්දය දේශපාලකයන්ට කෙන්දය, දැන් නීතිය හමුවේ එය මහා කන්දය, ඡන්දය කල් දැමූ රට අන්ද මන්දය, දැන්වත් ලොකු වෙයිද ඒ පුංචි ඡන්දය කියලා කාටුනේ අහනවා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.